ඇසි මේ බලනෝ මේකේ පැල්ල ඔහොම බී දැන් මට මේ පැල්ල යන්නේ ටිකක් අත තද කරලා හොඳට බී දානවා කැඳ බීලා දාවේ නිකන් සෝමාරි වෙන්නේ නැතුව පිරිමි එකගේ වැඩ කරනවා ආය මුලින්ද බී දානවා සෑම පැල්ලක් යන්නේ නැහැ සර් මොකක් තමයි සි කිව්වේ මං කිව්වේ මේ පැල්ලක් යන්නේ නැහැ සර් මේස දැන් පරණයි සර් ඒකයි මේ වෙලා තියෙන්නේ ඉතින් මේ මේස නම් මාරු කරන්න කාලේ හරි සර් ඇත්තද දැන් එතකොට මෙතන මැනේජර් තමුසේද මමද සර් මං ඉතින් කිව්වේ සර් මේ අයිසී මේස පුටු මාරු කරන එක ගැන මම බලා ගන්න තමුසේට තියෙන තමුසේ වැඩි හරියට කරන එක මං ඉතින් කිව්වේ සර් මේ මේස දැන් පරණයි කිය මේවා අලුත් පිට තිබ්බනම් මේ පැල්ලන් ටක් ගාලා යවන්න පුළුවන්. එතකොට අලුත් මේසෙ පුටු ගන්න සල්ලි දෙන්නේ තමුසේගේ මහායකා වෙන්නේ නැතිනේ. මොනවා නැතත් කටනම් තියෙනවා. ගොන් හරක. කොහොම කතා කරන එක වැරදි සර්. අපි සත්තු නෙවෙයිනේ. ඇයි? මෙතන රස්සාව කරලා තියනවද? මේ අයිසේ. මෙතන වැඩ කරනවා නම් මම කියන විදිහට වැඩ කරන්න ඕන. මම මේ කියන්නේ හැමවිටම. මෙතන වැඩ සිද්ධ වෙනවා නම් මං කියන විදිහට. මට උපදෙස් දෙන්න තමුසෙලට බෑ අන්න ඒක හොඳට මතක තියාගන්න ඉබ එකට එක කියන්න කිව්වේ හැමදාම මු කියන ඒවා අහගෙන ඉන්න බෑ මචං මං හිතුවේ පොරොඹට ගහයි කියලා යවන මං නිකන් න බලපං බලපං ඔකට ගහන්න නැද්ද කියලා කවදාරි දවසක මට නොකිය එලියට යන එකක් නැහැ කියලා මං හිතනවා. එහෙම නේද? එහෙම කියන්නේ කොහොමද? මට එහෙම කියන්න පුළුවන් නේ. ඇයි බැරිද? කාටම ආනවත්තන්න බෑ. මට ආ සම්බන්ධයෙන් මොනාද කරන්න බැරි වාග්ය. ආ? එක දෙයක් කියන්න බලන්න. මට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ ඒක විහිළුවක් වගේ නෙවෙයිද? ඔයා මට නොකිය කියත් කියලා කියත් දෙකම එකයි. ඔයා කොහොම කියත් ගිහිල්ලා කරන්නේ මොනවද කියලා මම දැනගන්නවා වාග්ය. ඔයාගේ යාළුවාට සල්ලි එවුවා කියලාත් මම දන්නවා. ඔයා එළියට ගියේ සල්ලි ගන්න කියලාත් මම දන්නවා. මට තාම හිතාගන්න බැරි ඔය සල්ලි වලින් මොනවද කරන්න යන්නේ කියලා විතරයි. බය වෙන්න එපා. මම එකත් වා ගන්න. ඔයාට වැඩි කාලයක් අමාරුවෙන් එක හිතේ හිර කරගෙන ඉන්න ඕනේ නැහැ. මගද ගෙදර ගිහින් එන්න යනවා. හොඳයි නේ. මට වාහනයක් එවන්න. ඔයා ගිහින් එන්න. නෑ. මං කැබ් එක යන්නේ. ඒ වාහනයක් එවන්න එපා කිය. එපා කියන්නේ එපා නිසා. ඔකේ ඔකේ. වාගේ කැමැත්තක්.
දැනික් කැපීම ගැන. අපි හොයන්නේ සේල්ස් කරන අය. ඒකට හොයාව ගන්න බැහැනේ. වෙලාවේ හැටියට මොකක් වුණත් කමක් නැහැ. ඔයාට දෙනවා නම් දෙන්න වෙන්නේ ඩිසයිනින් වැඩක්. ඒවා පුළුවන්ද? මට ජුවලරිස් ගැන නම් දැනීමක් නැහැ ඇත්තම කිව්වොත්. ඒකනේ. ඔයාට හරිනු ජොබ්ස් මෙහෙ නැහැ. මං සේල්ස් කරන්න. මේකනේ. ඔයා ටික දවසකට පස්සේ හොඳ ජොබ් එකක් හම්බුනහම දමලා ගහලා යනවා. ඊට පස්සේ අපි අනාතයි. හයිය මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. ඒක පාඩුයි. ඩිසයිනින් වැඩ වුණත් මට ඉක්මනට අල්ලගන්න බැරි කමක් නැහැ. අපෝ පුරුදු වෙවි කරන්න බෑ. අපිට එහෙම වෙලාවක් නැහැ. මැනික් කපන තැනම හොයාගන්න බලන්න. මෙයාගේ තැන් ඔයාට හරියන්නේ නැහැ. මට පොඩ්ඩක් උදව් කරන්නකෝ. ඒ අම්ම මන් දැන් යන්න හදන්නේ. හරි හරි මට තනියම කරන්න බෑ පුතේ. විනාඩි 5යි. තාත්තා පොඩ්ඩක් උස්සලා අල්ලන්නකෝ. මං අර පටිය උදනකම්. හරි හරි. එනම් විනාඩි 5 වුණා. හරි හරි එන්නකෝ. එන්න. අම්මලා වෙන හරි වදේ අම්මමට. එන්න. ඒ පොත අසම් කරන්න යන්නද ඔබට? මොකද ඔච්චර හරි හරි දැන් මොකද්ද කරන්න ඕනේ? ඔය ඔය පටිය ගන්නකෝ. පටිය ගන්න තාත්තා උස්සන්න. ආ. කදි ගෑරලා දෙන්නකෝ ළමයා. හ්ම්. හරි. කොයි? තාත්තා උස්සන්නකෝ. උස්සන්න ඔළුව දාත්‍ති. උඩට ගලගෙන. ආ. ආ. හත් දුරි. ඔටින් නෑ ඔටින් නෑ මුල්ලා. අයියෝ. හෙලෝ. හෙලෝ. ආ මම එන්න හදන්නේ. ආ. සුපිරි. හරි 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 හරි. මම එනවා මං එනවා දැන් මෙන්න මචං. ආ හරිද නා? ආ මේ අල්ලන්නකෝ මම යනවා මේ මම යනවා මට පොරක් වෙනවා. මේක ඉවරයක් කරලා යන්න. බෑ බෑ. අයියෝ මොකක්ද කියන්නේ? බලන්නකෝ ඉතින් බාගට බාගක්ම තෙල ටික බිම හල්ලන්න ගියේ. රමණී ඔයාට පුළුවන් විදියට ඔය තෙල් ටික අහලා විලුම් පටි වලින් ගැට ගහන්න. යා හැදෙන තාලේ නම් එච්චර හොඳ මදි ගාමිණී. දෙමව්පියෝ වැඩිහිටියෝගෙන යාට තැකීමක් නැහැ. ඒකයි ඔය විදියට හැසිරෙන්නේ. හැමදාම ඉතින් එහෙමත් ඉඳලා බෑනේ. මං ඔයත් එක්ක අනුරාධපුරේ යන්න කියලා කිව්වා. ඒකත් බෑ කියලා කිව්වා. මට ඔය හදිසියේ යන ගමන් බිගන් ගැනත් සැකයි. යා බීලා වෙච්ච යාළුවොත් එක්ක නේද? මට පොරොන්දු නම් වුණා ආපහු කටේ තියන්නේ නැහැ කියලා. ඒ වුණාට ඉතින් හෙවිල්ලෙන් ඉන්න වෙයි. මේ මං කිචන් එකේ ලොම්බට බොන්න මොන අරන් එන්නේ? එපා එපා. රසලා ගන්න එපා කලින්. ඔබ දන්නවද බා? මං කොහොමත් මෙතන වැඩ කරන්න එක කකුලක් එළියට තියාගෙන කියලා. පේනවනේ රස්සාවක් නැතුව ඉඳින දහදුක. මේ බාර බෑග් එක බැංකුවට දුන්නේ නැහනේ. නෑ මොන වුණත් සල්ලි ඒක මේ වෙලාවේ දෙයියු දුන්නා වගේ අකලංක. අපි ඕක අර රත්නපුරේ යම්බා. ගිහින් වැඩේ පටන් ගමු. ඔබට තනියක් නෑනේ මං ඉන්නවනේ. අපි හොඳ ෂුවර් තැනක් බලලා වැඩේ පටන් ගමු. ඔබ මොකද කියන්නේ? අද්ද බම් ඔබ මේ ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැද්ද? සේනාරත්න මහත්තයා පටන් ගත්ත පතල අපේ තාත්තා ඇක්සිඩන්ට් වුණේ. දැන් ඒ පතල අතහැරලා දාලා තියෙන. තාත්තා නම් කියන්නේ එතන හොඳ ඉල්ලමක් තියෙනවා කියලා ෂුවර් කියලා. පතල අතහැරලා තියෙන. ඔව්. කවුරුන් කියලා දෙනවද එතන ඉල්ලමක් නැහැ කියලා. හැබැයි මචං බලගේ තාත්තා කියනවනම් එතන ඉල්ලමක් තියෙනවා කියලා බඩුසුව. තාත්තා ඉතින් කිව්වොත් කිව්වා. මචං අපි ගිහිල්ලා ඒක අරගෙන ආපහු හාරමු. ලොකු ගාණක් කැට කරන්න වෙන්නෙත් නෑනේ. අකලංක. ඒක හිතන තරම් ලේසි නෑ. ඔබට මේ පාරක් පාරක් ගානේ ගිනි අවුවේ රස්සාවල් හොයන එක ලේසිද? ඈ? මචං අපි යමු බං. ගලක් හම්බුනොත් කොහොමද කියහම? එහෙම එහෙම වෙලාව කාපව ලැබෙන්නේ. මේ chance එක නැති කරගත්තොත් ඔක්කොම ඉවරයි.
යකෝ ලක්ෂ එකමාර ගෙඩි පිටේ නැතේ. අනුන්ගේ සල්ලි පාවිච්චි කරන්න හිත දෙන්නේ නැහැ කලින්. ඔහොම බෑ බං. ඔන්න බලපන් ඔබ රස්සාවල් හොය හොය ඉඳලා ඔබට එකක් හරි හම්බුනේ නැත්තම් මේ ඔය අතේ තියෙන සල්ලි ඔක්කොම විනාශයි. ඊට පස්සේ ඉතින් හිටහන් උඩ බලාගෙන. ඔබට තේරෙන්නේ නැහැ බං මම මෙතන විඳින දුක. අර පුර මැනේජරයා පොළගවන්. ඌ පන්න පන්න අපින් පලිගන්න. මුළු සත්තු අත්තේම තියෙන නම් කිච්ච අපිට බයි. මදේට ඌ අපේ අම්මා තාත්තගේ නම් කියලා බයි. ටික තමයි කාලා ඉන්න බෑ. මට ඕනේ මෙතනින් ගැලවෙන්න බං. හලෝ. ඔයා කොහෙද ඉන්නේ? ආ හරි. ලොකේෂන් එකට ඇවිල්ලා කෝල් එකක් දෙන්න. එළියට යන්න නෙවෙයිනේ. එළියට යන්න නම් හිතන්න එපා. ඇයි? මහත්තයා කිව්වනේ කොහෙවත් යන්න එපා කියලා. මේක හිරගයක් නෙවෙයිනේ නේද? ඔයගිල වැඩක් බලා ගන්න. මං කියන්නේ කාගෙත් හොඳට. ඔහොම හිතුවක්කාර වැඩ කරනකොට වෙන්නේ මහත්තයාගේ ඔළුව අවුල් වෙන එක. ඒකෙන් මඩ ඇති වැඩන්න. තමුන්ගේ ස්වාම පුරුෂයා ගැන ඔහොම කතා කරන්න එපා. මං ඒක බලා ගන්න. මේරි ගිහිල්ලා මේරිගේ වැඩක් බලා ගන්න. මං ඉරේෂ් බේබි බලා ගන්න එනකොට එයාට අවුරුදු 5ක් විතර ඇති. එදා ඉඳලා මං ඉරේෂ් බේබිව බලා ගන්නවා. ඉගෙන ගන්න රට ගිය අවුරුදු 3 විතරයි මගෙන් ඈත් වෙලා හිටියේ. දැන් මං මෙහෙන් ගියාම සදහටම ලංකල තියාගන්න පුළුවන්ද? ඒ ගැන නම් හිතන්න එපා. මං අහගෙන වෙන් වෙන කතාවක් කියනවා. මට මේ ජීවිතේ දැන් තිත්ත වෙලා තියෙන ඇත්තමයි. මේ සැප සම්පත් වෙන ගෑණියෙකුට තිබුණා නම් ඔහොම කතා කරන්නේ. ඒ වෙන ගෑණියෙක් නේ මේ මම. හලෝ. ආ ඇවිල්ලා දින්නේ. හරි මං එන්න. මේක අරින්න. නෝන කොහෙවත් යන්න එපා. අදත් මට මහත්තයන් බැනුම් අහන්න තමයි වෙන්නේ. මේක අරින්න. දැන් මහත්තයා මගෙන් අහපුවාම මම මොනවද කියන්නේ? මේක අරිනවද නැද්ද? මේක අරිනවා. පේනව නේද කෑ ගහපු හැටි? මං ඉතින් කොහොමද ගේට්ටුව නොඇරෙන්නේ? යන උන් ගියා දෙන්ජින පාල. බලෙන් නවත්ත ගන්න බෑනේ. බල නෝන ගෙදර යනවා කිව්වා. ආ කියාද? උඟත් වෙලාද ගිහිල්ලා? කීයට වගේද? ආ හරි. ඇවිත් තියන්නේ මංගෙන් ක්ලියර් කරන් එන්නන්නේ. ආ ඇවිද්ද? අදම ක්ලියර් කරගන්න ඕනේ නෑනේ.
මට අද වෙන වැඩක් නෑ මම ඒකයි බැලුවේ. ආ වත්තල බ්‍රාන්ච් එකටත් බඩු වගේක් ඕනේ කියලා තියෙනවා. ඒකට නම් යවුවා ඉරේෂ්. තව පොඩ්ඩක් අඩුයි බෙයාරින් වගේක් එහෙම. හැබැයි ටික යවන්න නම් වෙන්නේ අලුත් ඕඩර් එකෙන් තමයි. ආ ඒකට කමක් නෑ. හෙට ක්ලියර් කරගත්තාම ඇතිනේ. අදිසියක් නෑනේ. රොහන් අද මට පොඩි උදව්වක් කරලා දෙන්න ඕනේ. භාග්‍යා ගෙදර යනවා කිව්වා. එයා මේ දවස් ටිකේ ටිකක් විතර හිත කලබල කරගෙන ඉන්නේ. මටත් හිතාගන්න බෑ ඇයි කියලා. හිත කලබල කරගන්න කියන්නේ? නෑ මේ දවස්වල එයා කරන කියන දේවල් ටිකක් අමුතුයි. ඉක්මනටම තරහා යනවා දන්නේ නැද්ද? රොහන් ගෙදර ගිහින් බලන්නකෝ එයා අම්මලාට මොනවද කියලා තින්නේ කියලා. මොකද ඉතින් මෙහෙම වෙන්න මොකක් හරි රීසන් එකක් ඇතිනේ. ඒක එයා අම්මලාට කියයිනේ නේද? ඇයි ඉරේෂයවට කිව්වේ නැද්ද? මං වටින් ගොඩින් ඇහුවා. ඒත් ඉතින් එහෙම බල කරලා අහන්න මට හිත දුන්නේ නැහැ. ටිකක් තදින් අහන්න තිබ්බේ ඉරේෂ්. අපෝ මට එයාට සැර කරන්න බෑ. මං කොහොමද එයාට සැර වෙර වෙන්නේ? රොහන් ගිහිල්ලා හිමීට හොයලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ හැබැයි ඔයා විව්වේ මම කියලා නම් කියන්න එපා හරිද? නෑ නෑ මං ඕවා කියන්නේ නැහැ. ඔයා නිකන් ගෙදර ගිය විදියක් අඟවන්නකෝ. මම වැඩේ කරන්න. අනේ රොහන් පුළුවන් නම් එයාව හවසට ගෙදරට ඇරලවන්න බලන්න අපේ. ප්ලීස් ලොකු දෙයක්. මේ මම කිව්වා කියලා නම් කියන්න එපා හරි. මොකද මේ හරි සෙන්සිටිව් නේ. ඒ වුණාට ඉතින් මම එක දෙයක් කියන්නද? මගේ නම් ගුණත් මම නම් කියන්නේ ගෑනු එක මෙහෙම ගනුදෙනු කරලා නම් බෑ. ඔයා දැන් ඉනාවට වඩා ඉස්සරහට තීරේ මං කිව්ව මොකද්ද කියලා.